මලලසේකර මාවතේ සබ්ද වැඩි කියා ගෝටා ස්ටෑන්මෝර් ක්‍රෙසන්ට් වෙත ගෙවල් මාරු කරලා. හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා මලලසේකර මාවතේ පිහිටි නිවස අතහැර ස්ටෑන්මෝර් ක්‍රෙසන්ට් හි පිහිටි රජයේ නිල බංගලාවක නවාතැන්ගෙන දැයි වාර්තා වෙනවා. නව බංගලාව මීට පෙර ඔහුගේ සොහොයුරාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි තැනක් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවාසවලට යාපදව කීර්තිමත් ස්ථානයක පිහිටෙන තැනක්. බංගලාව වෙන්කිරීම සඳහා රජයේ ප්‍රධානීන් හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ කැමැත්ත ලබා ගැනීමට අවශ්‍ය වූ අතර එය මුලින් විදේශ කටයුතු අමාත්‍යවරයාට පවරා දී තිබෙනවා. ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම නිවස හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා නිදහස් කර තිබෙනවා. නව බංගලාව වෙත යාමට තීරණය කිරීමට බලපා ඇත්තේ කාර්යබහුල බෞද්ධාලෝක මාවතේ පිහිටි මලලසේකර මාවතේ පිහිටි පෙර නිවසේ තිබූ ශබ්ද මට්ටම. එයවට නිතර ഘോഷාවක් පවතින බව ගෝඨාභය මහතා කනස්සල්ලට කරුණක් ලෙස සඳහන් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ස්ටෑන්මෝර් ක්‍රෙසන්ට් හි වඩාත් සංසුන් වටපිටාවක් තොරගත්තේ යනුවයි. ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරිය දරද්දී වාසය කළ මිරිහානේ පිහිටි සිය නිවසේ. නමුත් ඔහුට එහි අරගලයේ ක්‍රියාත්මක වන සමයේ අවසන් මාස කිහිපයේ ආරක්ෂාව පිණිස ඔහු කොටුව ජනපති මන්දිරයට ගෙවල් මාරු කළා. අනතුරුව රටින් පලා යමින් පසු නැවත පැමිණි ඔහු මලලසේකර මාවතේ නිවසට ගියා. දැන් තුන්වන වතාවට ගෙවල් මාරු කරමින් ස්ටෑන්මෝර් ක්‍රෙසන්ට් වෙත ගොස් තිබෙනවා. මේ ස්ථාන මාරු කරත් වෙනසක් නැතිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනපති ධූර කාලය තුල ලබා දුන් පුළුල් ආරක්ෂක බලයැනීම රඳවා සිටින බවට වාර්තා වනවා. මෙම ආරක්ෂක කණ්ඩායම 100කට අධික පිරිසකින් සමන්විතයි.